පිංවතුනි අවලෝකිතයේ ඉස්සර කියලා 186 360 බෝධිසත්වයෙක් ඇවිල්ලා ලංකාවට. ඒ වගේම නිවන කියලා සීදි විනසා ගැනීමේ ක්‍රමයකුත් ඇවිල්ලලු. මේ දවස්වල ප්‍රශ්න ගොඩයි බෞද්ධ ප්‍රජාවට. බුදුදහම කියලා කියන්නේ දර්ශනයක්වත් ආගමක්වත් නෙමේ. බුදුදහම කියලා කියන්නේ මේ වෙලාවේ මනුස්ස ශරීර, මනුස්ස සිත්, දිව්‍ය ශරීර, බ්‍රහ්ම ශරීර, සතර අපාගත අයගේ ශරීර, ඒ අයගේ විඥාන, චෛසික ධර්ම, මේ විදිහට මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධවන විදිහ චතුරාර්ය සත්‍ය ධර්මයෝස්සේ කෙටියෙන් විස්තර කරලා දෙන, පටිච්ච සමුප්පාද ධර්මයෝස්සේ මධ්‍යම ප්‍රමාණයට විස්තර කරලා දෙන, පဋාණ ධර්මයෝස්සේ අංග සම්පූර්ණව විස්තර වශයෙන් දේශනා කළ විස්තර කළ දෙන, ලෝකෙ සිදුවන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ සැබෑ ස්වභාවය පෙන්වලා දෙන උතුම්ම සැබෑම විද්‍යාව. සත්පුරුෂ පින්වත්නි, බුදුදහමේ නිවන කියලා කියන්නේ සියදිව නසා ගැනීමවත්, බෝධිසත්වයන් වහන්සේ නමගින් විමුක්තිය ලබා ගැනීමවත්, පුද්ගලීය සාරයමවත් නෙමෙයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා චිත්ත සන්තතිවල තියෙන සසර පැවැත්ම සිදු කරන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා සමුදායක් විනාශ කළ දාන ක්‍රම හතරක් තියෙනවා. මාර්ග හිත් වලින් සෝවාන් මාර්ග හිතින් සංයෝජන ධර්ම තුනකුත් සිත් පහකුත් නසනවා, තවත් ධර්ම වගයක් නසනවා. සකදාගාමි මාර්ග හිතින් කාමරාග පටික තුනී කරනවා. කාමරාග පටික නැති කරමින් දේශමූල සිද්දක නසන්නෙත් අනාගාමී හිතින්. ඒ වගේම අරහත් මාර්ග හිතින් ඉතිරි සිත් පහත් නැති කරලා දාලා සම්පූර්ණයෙන්ම රූපරාග, අරූපරාග, මානුද්දච්ච, අවිජ්ජාවුත් නැත්තටම නැති කරලා දානවා. ඊට පස්සේ තියෙන කුසාසෙත් කර්ම විපාක ශක්තිය නැති ක්‍රියාසිත බවට පත් වෙනවා. මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නතර කරන බෝධි කියන ඔන්න ඔය උත්තම තත්ත්වයට පත් වෙන තමයි සියලු නුවණැත්තෝ කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් මේ මහායාන සංකල්ප වලින් විවිධ විදිහට බුදුදහමට ඇතුල් කරගන්න විවිධ මිත්‍යා දෘෂ්ටි සාන ගිහිලා නෙමෙයි. ওই විදිහට අවලෝකිතේස්වර කියලා විවිධ විදිහට ඒ දූෂණ, වංචා, විවිධ දේවල් කරපු අය, ඒ වගේ විවිධාකාර හොරුන්ට, කපටි පුද්ගලයින්ට, තක්කඩියන්ට ඔබ අහුවෙන්න හොඳ නෑ. ඇයි ඔබ එහෙම අහුවෙන්නේ? ඔබ අහුවෙන්නේ ඔබ ධර්මයේ දන්නේ නැති කම හින්දා. ඔය ඇත්ත පිළිපදින්න ඕන මොකද්ද කියලා ඔය ඇත්ත දන්නේ නෑ. පින්වත්නි, ඔබ පිළිපදින්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෝධි කියලා කියන ඒ චතුරාර්ය සත්‍යව බෝධි ඥානයෙන් කෙලසුන් අසන්න පුළුවන්. ඔය ඇත්තන්ගේ සෝවහන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සිත් වලින් සහමුලින්ම කෙලසුන් අසන්න පුළුවන්. ඒ ක්‍රමය ඔබ සීල, සමාධි, ප්‍රඥාව ඔස්සේ යන්න ඕනේ. එහෙම නැත්නම් තව විදියකින් කිව්වොත් සීල, චිත්ත, දිට්ඨි, කාංකා, විතර, මග්ගා, මග්ගාදී විසුද්ධි ධර්ම ඔස්සේ යන්න ඕනේ. එහෙම නැත්නම් තව විදියකින් කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ මින් මේ කොයි විදිහට හරි ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිවල බෝධිපාසික ධර්ම 37 යෙදිලා එයින් කෙලෙසුන් නැසන තත්ත්වයට ඔබ දියුණු වෙන්න ඕන. ඒ ගමනේදී මනුස්ස ලෝකේ මගපල් ලබන්න බැරි උප්පත්ති තියෙනවා, පුළුවන් උප්පත්ති තියෙනවා. ඒතකොට ති හේතුකය ගැන, දි හේතුකය ගැන, අහේතුක සුගතියය ගැන, අහේතුක දුගතියය ගැන මේවා දැනගෙන ඔය ඇත්තෝ සීලයෙන් ශක්තිමත් වෙලා දානාදී පින්කම් කරගෙන මව්පියන් රැකබලා ගනිමින්, ඒ වගේම අඹසැමියන්ව පෝෂණය කරමින් සියලුම සූත දේශනාවල ඔබට ගිහි ජීවිතයේ සාර්ථක කරගන්න කියලා තියෙන විදිහට ධනවත්, බලවත්, සුඛිතමිතව, සැපවත් කටයුතු කරගන්න ඕන. ඒ වගේම සියලුම සූත දේශනාවල ඔය ඇත්තන්ට කියලා තියෙන විදිහට ඔබේ ආධ්‍යාත්මික ගුණවගාවන් දියුණු තියුණු කරගන්න ඕනේ. තම තමන්ගේ තරමේ හැටියට කටයුතු කරන්න ඕනේ. අවලෝකිතේස්වර කියලා ඒ හිස් පුද්ගලය පිටිපස්ස යන්න එපා. ඒවට අහුවෙන්න එපා. ඇයි මෙච්චර මෝඩ? ඒ වගේම අර බල්ලන්ට සිවුරු අන්දන, ඒ වගේ ඒ මුදලට විකුණනෝ හිස් ජීවිත නිසා ඔබ කලකිරෙන්නත් එපා.
ඒවාගේම ඔය ඇත්තෝ විවිධ විදිහට මොන කුමන්ත්‍රණය ආවත් ධර්මය දන්නවනම් ඔබට සෙලවෙන්න හේතුවක් නැහැ. එනිසා ධර්මය දැනගන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. මේ දවස්වල හත්තු පිපෙනවා වගේ බුදුදහම ගැන විවිධ වැදී මතවාද ඇති කරන දේවල් ගොඩක් සමාජගත වෙලා. විශේෂයෙන්ම මහායානේ. මහායානේ කියලා කියන්නේ සැබෑ බුදුදහමෙන් කඩාගෙන ගිය තම තමන්ගේ ලාභ ප්‍රයෝජන උදෙසා පසුකාලීනව නිර්මාණය කරගත් ව්‍යාජ සද්ධර්ම ප්‍රතිරූපක කොටසක් විතරයි. ඒක අතුරිකිරි දාලා වර්ධනය වෙලා අද මුල් තත්ත්වේનો සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අවුල්චාලාවක් වෙලා. නමුත් ථේරවාදී සැබෑ බුදුදහම තුල ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සැබෑ බුද්ධ වචනේ තියෙන්නේ. ඒ නිසා එදත් අතීතයේදී කඩාගෙන ගිහිල්ලා විවිධ විදිහට වෛරී දේශයේ වපුරෝමේ විවිධ වැරදි දේවල් ගොඩක් කරපු ඒ මහායානයෙන් වර්ධනය වෙච්ච ඒ නෂ්ටාවශේෂ විදිහට අද තියෙන විවිධාකාරයේ බෝධිසත්ව සංකල්පාදියට අහු වෙන්නේ නැතුව ඔබ බුදුපසේ බුදු මහරහත් කියන ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙන්න කටයුතු කරන්නට ඕන. ඉතින් ශ්‍රාවක බෝධිය තමයි අතිබහුතරයකට විසය වෙන්නේ. ඒ නිසා මේ මනුස්ස ජීවිතය ඔබට ලැබුණු වටිනා අවස්ථාවක් මගපල් ලබා සසරින් එගොඩ වෙන්න කටයුතු කරන්න. මොනම හේතුවක් නිසාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිටුපා යන්න එපා. ඔය ඇත්තෝ ඔය වගේ මේ හිස් පුද්ගලයෝ තමන්ගේ දරුවා දෝෂණය කරපු ඒ වගේ විවිධාකාර කපටි කටයුතු සිද්ධ කරන ඔය පුද්ගල සරණ යන්නේ නැතුව ඔය ඇත්තෝ නුවණ පාදා ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. මේ වගේ කාලෙන් කාලෙට එන විවිධාකාර විස බීජ වලට අහු වෙලා ඔබ මහා අකුසල කර්ම රැස් කරගෙන සසර අනාථ කරගන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදනවා නම් සතුට සිතින් සනසිල්ල බොහෝම අපූර්වට බුදුරජාණන් වහන්සේ අන්තිම පේනවා මංචකයේ වැඩ හිඳිමින් සුභද්දට දේශනා කර විදිහට ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ. බිස්සූන් වහන්සේලා මනා පිළිවෙත් පුරමින් කටයුතු කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදනවා නම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ. ධම්සා පැවතුන් සූත්‍රයේ පටන් අන්තිම දේශනාවන් දක්වාම භාග්‍යවතුන් වහන්සේ ඔබට පිළිපදින්න කියලා දේශනා කළා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න නැතුව මේ විවිධාකාර බහුරෝ කෝලං කරන්න නැතුව විවිධාකාර මනස්ගත පිළිපදින්න නැතුව විවිධාකාර මිත්‍යා දෘෂ්ටි සරණ යන්නේ නැතුව ඔය ඇතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේ කළොත් ඔය ඇත්තන්ට ගැලවීම තියෙනවා. තෙරුවන් සරණයි.